සුභම සුභ සූර්ය මංගල්‍යයක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. මම රුක්ෂාන් ජයසේකර. ඔබට මේ වීඩියෝ එක අන්තර්ජාලයේ බලා ගන්න පුළුවන්. රුක්ෂාන් ජයසේකර නැකත් සීට්ටුව කියලා නැත්නම් සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුව කියලා සර්ච් කරන්න. මම ඔබට පහුගිය කාල සීමාව තුළ මේ නැකත් පිළිබඳව යම් විග්‍රහයක් ගෙන එනවා කියලා බලාපොරොත්තු වුණා. ඔබට සමහර ලාවට යම් ගැටලුවක් තියෙන්න ඇති. මොකද මම මේ මෙච්චර කල් පරක්කු වෙලා මේ දේ තවම සිද්ධ නොකළේ කියන එක. මොකද හේතුව ඔබ දන්නවා රාජ්‍ය නැකත් කමිටුව සහ ඒ වගේම ජාතික නැකත් කමිටුව ආදී වශයෙන් දෙගොල් දෙපිරිසක් විසින් යම් යම් අවස්ථාවන් වල ඔවුන්ගේ යම් නැකත් ඉදිරිපත් කරලා තිබුණා. නමුත් ඒ නැකත් පිළිබඳව දීර්ඝව මම ඒ ගැන අධ්‍යයනය කරා. මේ මොකක්ද වෙන්න ඕන කියන මොකද අපේ වෙනම අපේ පිරිසකගේ ලෝකය පුරා විසිරී සිටින ජ්‍යොතිර්වේදීන් පිරිසකගේ වෙනම ජ්‍යොතිෂ සංගමයක් තියෙනවා. මොකද ඒ පිළිබඳව ඔවුන්ගෙනුත් අදහස් විමසලා මම විතරක් තනි තීන්දුව තීරණයකට එන්නේ නැතුව තමයි මේ පිළිබඳව අනිත් අයගෙනුත් යම් අදහස් අරගෙන තමයි මම මේ අද මේ සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර පිළිබඳව ඉදිරිපත් කරන්න. මුලින්ම සඳහන් කරන්න ඕන මේ නැකත් දෙකේම ගැටලු සහගත තැන් තියෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය නැකත් කමිටුව ඉදිරිපත් කර නැකත් සහ ජාතික නැකත් කමිටුව ඉදිරිපත් කරන ලද. ඉතින් මට මේ වෙලාවේ මේ මොහොතේ මේ වසර ගණනාවකට වතාවක් මේ සිදුවෙන ක්‍රියාදාමය තුළ සාමාන්‍යයෙන් රාත්‍රී මෙවැනි ග්‍රහ සංක්‍රාන්තියක් රවිගේ මීන රාශිගත වීමක් සිදුවෙන බොහෝ කාලයකට පස්සේ. ඉතින් ඒක හින්දා මේ වගේ අවස්ථාවකදී අපට මෙය රටේ එක අවස්ථාවක එක මොහොතක අපි සියලුම දෙනා මේ චාරිත්‍රය ඉටු කළ යුතුයි කියන තැන මම ඉන්න නිසාම මම කල්පනා කරා මුලින්ම මෙම මේ නැකත් චාරිත්‍ර පිළිබඳව මෙහි තිබෙන හොඳ හෝ නරක කතා කරනවට වඩා අපි මොනවද මේ චාරිත්‍ර නැකත් චාරිත්‍රයෙන් මොනවද සිදු කරන්න ඕන කියන එක වඩාත්ම යම් මට්ටමකට හෝ අපට ගන්න පුළුවන් සාධාරණ හේතුන් මත. ඉතින් ඔන්න ඔය කාරණාවන් එක්ක විශේෂයෙන්ම මම මට බලපු අධ්‍යයනයන් වලින් යම් යම් තේරිච්ච දෙයක් තමයි විශේෂයෙන්ම රාජ්‍ය නැකත් අවුරුදු නැකත් කමිටුව ලබා දෙන ලද රාත්‍රී නැකත් යම් මට්ටමකට සුබයි. නමුත් ජාතික නැකත් කමිටුව ලබා දෙන ලද උදේ නැකත් එය ඔවුන් කරන තර්ක අනුව සුබ වුණාට නමුත් යම් යම් ගැටලු සහගත තැන් තියෙනවා. මොකද සමහර තැන්වල සමහර අවස්ථාවන්වල යම් යම් ගැටලු අපට විසඳ ගන්න බැරි ගැටලු කීපයක් තියෙනවා. නමුත් මේ රාජ්‍ය නැකත් කමිටුවේ ගැටලුවක් තියෙනවා රාත්‍රී නැකත් දීම සම්බන්ධව. නමුත් මට මෙතෙන්දී විකල්පයක් විදියට වෙනත් නැකතක් ලබා දිය හැකිද කියන එක මම සොයා බැලුවා. ඇත්තටම වෙනත් නැකතක් ලබා දිය හැකි. නමුත් එයත් ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. නමුත් අපට ගන්න තියෙන හැමුණොත් එහෙම බොහොම අප්‍රේල් මාසේ 14 වෙනිදා මං හිතන්නේ දවල් වෙන විට වගේ තමයි එවැනි නැකතක් ගන්න පුළුවන්කම තියෙන්නේ ඒ වෙලාවේ. ඒකින්ද මම තීරණය කරා මේ නැකත් දෙකෙන් තිබෙන්නා වූ සුභම නැකත ඔබට කුමක්ද කියන එක කියන්න. පළවෙනිම කාරණාව තමයි කුමන ජ්‍යොතිෂවේදියා කුමන අයුරින් සඳහන් කළා වුවත් රාත්‍රී කාලයේ නැකත් ගැනීම සම්බන්ධව කිසිම ගැටලුවක් නැහැ. පැය 24 තුලා නැකත් ගන්න පුළුවන්. සුභ මුහුර්තයන් ගැනීම සුභ මුහුර්තයන් පවතින්නේ බොහොම හදිස්සියෙන්. ඉතින් ඒකින්ද මෙය නැකතක් පමණයි සුභ මුහුර්තයක් නෙවෙයි. ඉතින් ඒකින්ද සුභ මුහුර්ත කිසිසේත්ම දීමේ හැකියාවක් නැහැ.
සුබ මුහුර්ත දීමේ හැකියාවක් මේ මොහොත තුළ මේ කාල සීමාව තුළ සුබ මුහුර්ත ලබා දෙන්නේ නැහැ මොකද රවි ග්‍රහයාගේ සංක්‍රාන්තියක් තිබෙන අවස්ථාවක සුබ මුහුර්ත ලබා දීම ජ්‍යොතිර්වේදියෙකු විසින් සිදු නොකළ යුතු කටයුත්තක් ඉතින් ඒකින්ද නමුත් මේ වෙලාවේ අපි නැකතක් ලබා දෙනවා මම මේ කාරණාව ඉදිරිපත් කරේ මගෙන් ඉගෙන ගනිපු විශේෂයෙන්ම මගෙන් ජ්‍යොතිෂ ශාස්ත්‍රය හදාරපු දසදහස් ගාණක් ලෝකේ පුරා විසිරි සිටින වුන් කතා කරමින් අහනවා මොකද්ද සර් මෙතෙන්දී අපි කළ යුත්තේ කියන එක අන්න ඒකට යම් දෙයක් කිව යුතුයම නිසා ඉතින් ඔන්න ඔය කාරණාවන් එක්ක සමහර වෙලාවන් වලට අපට නැකත් මේ නැකත් පිළිබඳව ඔබ දැක්කා සමාජය තුළ යම් යම් කතිකාවත් නිර්මාණය වෙන ඔවුන්ට හැම කෙනෙකුට යම් යම් සාධාරණ හේතු කාරණාවන් තියෙනවා හැම කෙනෙකුටම යම් යම් දේවල් යම් ජ්‍යොතිෂ වෙනුවෙන් සෑම කෙනෙක්ම යම් දෙයක් කරපු අය ඒ වගේම ජ්‍යොතිෂ රැක ගැනීම වෙනුවෙන් මේ උතුම් ශාස්ත්‍රය රැක ගැනීම වෙනුවෙන් යම් දෙයක් කරපු අය විදිහට තමයි මට පේන්නේ මොකද ඔවුන් Facebook එක හෝ YouTube එක තුල හෝ මොනවා හරි පෝස්ටුවක් පළ කරනවා නම් ජ්‍යොතිෂයට විරුද්ධව කිසි කෙනෙක් කරන්නේ නැහැ මම දන්න තරමින් ඔවුන් මොන ආකාරයකින් හොඳින් හෝ නරකින් ජ්‍යොතිෂය රැක ගැනීමේ අරමුණෙන්මයි කරන්නේ. ඉතින් ඔන්න ඔය කාරණාවන් එක්ක මේ 2024 වර්ෂයේ ඔබේ සිංහල අලුත් අවුරුද්ද ඔබ හොඳින් සැමරීමට සූදානමින් සිටින මොහොතක මේ අලුත් අවුරුදු අපි කොහොමද සමරන්න ඕන කියලා විශේෂයෙන්ම නැකත් සීට්ටුව ගැන කතා කරොත් මගේ මේ අවස්ථාවේ විවිධ අය නිකුත් කරන අද නැකත් සීට්ටු හතරක් මං ගාව පවතිනවා මේ ඔබ දකින්න ඇති මේ නැකත් සීට්ටු හතරක් පවතිනවා ඉතින් ඒක හින්දා මේ නැකත් සීට්ටු හතරෙන් මම යම් මට්ටමකට අපට ගන්න පුළුවන් රාජ්‍ය නැකත් කමිටුව ඉදිරිපත් කළ නැකත් 100%ක් නිවැරදි නෑ ඒක මුලින්ම කියන්න ඕන මේ නමුත් රාජ්‍ය නැකත් කමිටුව නිකුත් කරන ලද ඒවත් එක යම් මට්ටමකට සාධනීය වශයෙන් යම් 100ට යම් ප්‍රමාණයක් ගන්න පුළුවන් අන්නේ ඒ ප්‍රමාණයට අනුව මම තීරණය කරා මේ රාජ්‍ය නැකත් අවුරුදු රාජ්‍ය නැකත් කමිටුව ලබා දෙන ලද නැකත් සීට්ටුව සුබයි කියන එක. ඉතින් එදා දවසේ මම නැකත් සීට්ටුව ගැන කතා කරත් එහෙම පරණ අවුරුද්ද සඳහා ස්නානය තියෙන්නේ අප්‍රේල් මාස 11 වෙනිදා. ඒත් එක්කම අලුත් අවුරුදු උදාව සිදු වෙන්නේ අප්‍රේල් මාසේ 13 වන දින දවසේ අපරභාග 9:05ට. පුණ්‍ය කාලය තියෙන්නේ අප්‍රේල් මාසේ 13 වෙනිදා අපරභාග 2:41 සිට අලුයම ඒ කියන්නේ 14 වෙනිදා 3:29 දක්වා ආහාර පිසීම තියෙන්නේ අප්‍රේල් මාසේ 13 වෙනිදා රාත්‍රී 11:06ට නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසිලා දකුණු දිශාව බලා තමයි සිදු කරන්න ඕන වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය අප්‍රේල් මාස 13 වෙනිදා මධ්‍යම රාත්‍රී 12:06ට ඒ කියන්නේ 14 වෙනිදාට එළි වෙන්න දකුණු දිශාව බලා සුබයි ඒ වගේම හිස තෙල් ගෑම අප්‍රේල් මාස 15 වන දවසේ පූර්ව භාග 10:17ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසිලා දකුණු දිශාව බලා සුබයි ඒ වගේම තමයි ඔබට රැකී ආරක්ෂා සඳහා පිටත් වේ යෑමට අප්‍රේල් මාසේ 17 වෙනිදා පූර්ව භාග 6:52ට කොළබැහැටි වස්ත්‍රාභරණයෙන් සැරසිලා උතුරු දිශාව බලා සුබයි. ඔන්න ඔය කාරණාවන් එක්ක තවත් සුවිශේෂ වූ දෙයක් මතක් කරන්න ඕන. මේ සමාජය තුළ යම් මතයක් තියෙනවා මේ අපි කිරියුතුරවන්න ඕන කොහොමද කියන එක. අපි බෞද්ධයන් විදියට විශේෂයෙන්ම ඒ වගේම තමයි ඒ බුදුහාමුදුරුව කියපු ආකාරයට බුදුහාමුදුරුව කියපු ආකාරයට වගේම ජ්‍යොතිෂයේ සඳහන් වෙන ආකාරයට මම දන්නේ නැහැ ලංකාවේ ඉන්න ජ්‍යොතිර්වේදීන් කී දෙනෙක් මේ අනුගමනය කරනවද කියන එක ජ්‍යොතිෂ්‍ය විශාල පොත් සංඛ්‍යාවක සඳහන් කරලා තියෙනවා ජ්‍යොතිෂ්‍ය කියන උතුම් වූ ශාස්ත්‍රය ඉගෙන ගන්න මුලින්ම පළවෙනිම එක පන්සිල් රැකිය යුතුයි කියන එක. පන්සිල් රැකිය යුතුයි කියන කාරණාව තුළ නිර්මාංශ වෙන්න ඕන
boru kimen walakinna ona ewagema thamai pranagathaya e karunu karanawan sieluma dewal walin walake sitinna ona ithin oba balanna visheshayenma evani jyotirvedinda yam yam jyotishya katayutu karanne kiyana eka ehttarama e vishwa shaktiyenut yammu aashirwadayak oun wenuen evani nivaradiwa karanna aya wenuen yam labimak wenawama thamai ewagema thamai මේ කිරි උතුරවන ආකාරය නිවැරදිද කියන එක. ඉතින් කිරි උතුරවන ආකාරය නිවැරදිද කියන එක අපි බලනකොට කිරි උතුරවයි යුත්තේ මගේ අදහසට අනුව නම් පොල් කිරි ඉතිරි විය යුතුයි. මොකද සත්ව කිරි ලබ සත්ව කිරි ඉතිරි වීම ගෙදරකට සුබ වෙන්නේ නැහැ. ඒ වගේම සතුක් වෙනුවෙන් හානි කරමින් සතේ යම් කෙනෙකුට ලබා ගන්නා වූ තිබෙන්නා වූ ආහාරයකට හානි කරමින් ඒ වගේම තමයි තව කෙනෙක්ගේ ලේ මිශ්‍රවත යම් කෙනෙක්ගේ ගෙයක් ගෙයක් ගෙදරක් තුල ලේ ඉතිරවීම අන්න එවැනි කාරණාවන් විදියට තමයි ඔය කිරි ඉතිරවීම තුල යම් සතුන්ගේ කිරි අරගෙන ඉතුරුණා නම් සිද්ධ වෙන්නේ නමුත් එතෙන්දි වඩාත්ම සුබ පොල් කිරි ඉතිරවීමම තමයි. ඉතින් ඒක නිසා කිරි ඉතිරවීමේදී ඔබට පුළුවන් ඔබ පොල් කිරි උතුරවලා ගෙදර සෞභාග්‍ය ළඟා කරගෙන ජීවිතේ සාර්ථක කරගන්න. ඉතින් ඔන්න ඔය කරුණු කාරණාවන් එක්ක ඔබට මේ වර්ෂය ඉතාමත්ම වාසනාවන්ත සුබම සුබ වර්ෂයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මුලින්ම ඒ වගේම තමයි සමාව ඉල්ලන්න ඕන මම මේ වීඩියෝ එක යම් තාක් දුරට පරක්කු වුණාට දාන්න මොකද බොහෝ පිරිසක් ඇහුවා ඒවත් එක්ක. නමුත් ඉතින් යම් යම් හේතු කාරණාවන් මත මොකද ශේෂයේ යම් යම් ප්‍රවීණයන් යම් කියන කරුණු කාරණාවන් එක්ක අපි ඔවුන් කියන දේවලුත් නිවැරදිද කියලා බැලිය යුතුයි. ඒ කාරණාවන් එක්ක තමයි මෙතර කල් යම් කාලයක් මේ සඳහා පරක්කු වුණේ. ඉතින් ඔබට මේ 2024 වර්ෂයේ වගේම ඉදිරි වර්ෂ ඉදිරි කාලය සෞභාග්‍ය ලැබෙන කිරි ඉතිරෙන හැම පැත්තෙම සාර්ථක වෙන වර්ෂයක් වෙන්න කියනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ලග්න 12ට ජ්‍යොතිෂයට අනුව ලග්න 12 මේෂ වෘෂභ මිතුන කටක සිංහ කන්‍යා තුලා වෘච්චික ධනු මකර කුම්භ මීන කියන ලග්න 12ටම ඉතින් ඔබ සියලු දෙනාට යහපතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් රටේ රාජ්‍ය නායකයාටත් ඒ වගේම තමයි රාජ්‍ය නායකයා වීමේ බලාපොරොත්තුවෙන් සිටින මේ වර්ෂය තුල සිටින අයටත් ඒ සියලුම දෙනාට ආශිර්වාදය උදා කරමින් මම සමුගන්නවා. ඔබට මෙම වීඩියෝ එක බලන්න පුළුවන් රුක්ෂාන් ජයසේකර නැකත් චාරිත්‍ර කියලා සර්ච් කරන්න අන්තර්ජාලය තුල. ඔබ සියලු දෙනාට යහපතක්ම වෙන සුබම සුබ වසරක් වේවා.